අයි බෝවන් ආදරණය දුවේ පුතේ ඉස්කෝල වහලා පන්තිනි ආු්දේලා ඩැන්ටික දවසක් ගතුවෙච්ච නිසා පුතාලට වෙච්ච පාඩුව මගරවන්න හිතාගෙන මම දහශයණයේ දෙවිනිවාර දෙවිනි පාඩම වෙච්ච ජීවීන්ගේ ලාක්ෂණෙක් කියන පාඩම පින් කරලා පින්ටවට්ටක් ලබාදීම සිද්ධ කලා ඊට අමතරව මේ පාඩම අන්ත්‍රජාය හරහා ලබාගට පුළුවන්ග දිී ලිින්ික්ම ඕලන්ට ලබාදිල තියෙනවා. ඒ වගේම දේ පුතේ මේ පාඩ බොහොම ලේසි පාඩමක් ඒ නිසා මං හිතනවා පුතාල බොහොම පහසුවෙන් මේ පාඩව තෙවරුන් ගනීවි කියලා. මං පාඩ මෙහෙම පටන් ගන්නා. මං පුතාලයෙන් අහනුව පුතේ කිකලි බිත්තරයක් අතරගත්තොත් එහෙම කකිකලි බිත්තරයක් සජීවීද අජීවීද කියලා. එක පාල හිතා කන්න බෑනීද. දැන් කිටලි බිත්තරය ගත්ත හම ඒක කිසිම සජීවි ලක්ෂණයක් පේ නෑ. එවුනාට ඒ බිත්‍රය රැක්කට පස්සේ අපට පේනවා ඒක සජීකුකුලු පැටියක් කිළියටේ නවා. වගේම අපි පරණ ෆොසිලියයක් ගත්තොත් එහෙම ෆොස්සිලේ කිසිම ජීවි ලක්ෂණ පෙන්න්න නෑ ඒ වනාට ෆොස්සිලේක තීරණ ඩන්නේ අනුවෙන් කරලා ඒ අදාළ දන්නේ අනුවෙන් පෙන් නුකන ලක්්ෂස ජීවීන් හදා ගැනීම හැකිවන තර තාක්ශෂණය අනුව මේට හොයාගෙන තියෙනවා. අපට මේකෙන් තීරණය කරන්න වෙන්නේ යම් කිසි ද්‍රප්වියක බාහර ලාශ්වන දිහා විතරක් බලලා අපට අදා ද්‍ර අජීවක් පැහදිලවෙන් කරලා කියන්න හම වෙන්නේ නෑ ඇනුව යම් ද්‍රවවයක් ජීවියෙක් වෙන්න නම් අදාළ ද්‍රවිය තියෙන් ඕවන ලක්ෂණ කිහිපයක් තිය නො අපිදැම් බලුව ෙනක් මොදමේ ලක්ෂණ කියලා. ඒව තමයි සයිලීය සංවිධානය පෝෂණය වර්ධනය හා විකසනය සොසනය භයිශ්‍රාවය චලනය ප්‍රජනනය හා උද්ධීප්‍රතාව හා සමායෝජනය කියලා කියන්න. එතකොට යම්කිෙසි ද්‍රාවියක් ජීවිෙක් වෙන්න නම් මේකය ලක්‍ෂණ තිසියල්ලම තියන්න ඕනො වෙන්නනේ. මේකේ ලක්ෂණවලින් එකක් හෝ කිහිපයක් හෝතියවඩ අපට කිවහැකි එයා ජීවිියෙක් කියලා. අපි හෙමනං මේ එක ලක්ෂණෙන් කියේවේනි මොනුමගේ කාර්ණාද කියලා විංකලරං කතා කරුවු මෙතරින් හාට. මුලියුමන් ගන්නවා සෛලියය සංවිධානකින් ලක්‍ෂණය. අපි දන්නවා මීට කලින් දස ඉගෙන ගත්තා සෛලවාදයේ දීගෙන ගත්තේ මොකක්ද සියලුම ජීවින් හැදිල තියෙන්නේ තනිසයිලයකින් හෝ සයිල වැඩරි ගානක් යුතු වෙලා කියලා. නිර්මාණය වෙන්නේ තනිසයිලයකන්නක් එයා ඒක සෛලිකෙක් වෙනවා. ඒක සයිලිකින්ගේ දේහය තුළ පාස්බට්ලයකින් වටවිච්ච විධඉන්ද්‍රී කාවන් දකින්න පුළුවන් ඇමීබ ඉවගලිනා පැරමීසියම් කැවිඩොමනාස් වගේ අය. සයිලකන සඳහා උදාහරණ වෙනවා. බහසයිලකීන්ගේ දේහය සෛල වැඩිගානින් හදලති වුණනට ඒ කොල් අන්ගේෙත් ජීවේ ආරම්භ වෙන්නේ තනි සයිලකි උදාහරණයක් ගත්තොත් එහෙම මිනිස සැලකුහාම ඩිම්බයක් සහ ශුක්්‍රාණුවක් එකන එක හා සම්බන්ධ වෙලා හැදෙනවා තනිසයිල අවස්ථාවක් වෙච්ච යුක්තානුව මෙන්න මේ කියන යුක්තානුව භාජනය වෙමින් ගිහිල්ල තමයි බහුසයිලික මිනිස් කල්ල නිර්මාණය වෙලා එයා පත්වෙන්නේ දරුවෙක් බවට. බහුසයිලික ජීවයකුගේ දේහේ සයිලවර්ග රාශ්ියයක් දකින්න පුළුවන්. මේ කියන ඒ සයිලවර්ග වීදු කෘතියන් කරන්න හැඩ ගැහිලා තියෙනවා. අපි මුලිම බලමුකෝ ශාකදේහයක් කරගෙන ශාකදේහයක මුල කියනවවැගත් ොත් එහෙම මුලක මුදුස්තර, මෝලකේෂ වගේ විධාකාරූ සෛල දකින්න පුළුවන්. ඊළඟට ශාක කඳක සයිල්ම ප්‍රොයම වගේ සයිලවර දකින්න පුළුවන්. ඊළඟට පත්්‍රයක් ගත්තහාම ශාකපත්්‍රයක උඩු අපිචාර්මය යටටි අපිචාර්මය ඉනිසර සමුදුසර සයි පාල සයිල වගේ සයිල දකින්න පුළුවන්. පුෂ්පයක පරාග සයිල සහ ඩිම්බ සයිල දකින්න පුළුවන්. මිනිස්තේ ගත්ොත්. ස්නායු සයිල අස්තිසයිල රුදිරසයිල ජන්මානුසයිල වෙච්ච ඩිම්භසාාශු ක්‍රාණ පේෂිසයිල සමේතියන විධාකාරු සයිලවර්ග දකින්න පුළුවන්. පරනාමික උසස් බහුසයිහිලික ජේවින් තුළ පටක ඉඳං පදි දක්වා යන සංවිධහනයක් දකින්න පුළුවන් උදාහරයක් ගත්තොත් එහෙම මිනිසගේ පුදුරසංශන පදති අපි බැලුවොත් එහෙම සයිල මට්ටමේ දන් එහාට යනකං. හත් පේෂි සයිල එකතු වෙලා හැදෙනවා හත් පේෂි පටකය. හත්පේෂි පටකය එකතු වෙලා හැදෙනවා හරදය කියන ඉන්ද්‍රිය. හර දෙයයි හරදේ හා සම්මධ රුදිරවාහින එකතු වෙලා හැදෙනවා අපේ රෘදිර සංසරණ පද්ධතිය. මිනිස් දේහය නිර්මාණය වෙන්නේ මේ කියන පද්ති සියල්ලක්ම එකතු වෙලා. එතකොට අපි දැම් බල එහෙමනම් මිනිස් දේහය තුළ කොහොමද සංකීර්ණත්වය වැඩි වෙන්න කියලා සයිල පටක ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පද්ධති ජීවිය ඔය ආකාරයෙන් තමයි මිනිස් දේ සංකීර්ණත්වය වැඩිුවේ මිනිියන්නේ ඒ කතා කරලා ඉවර කළේ ජීවින්ගේ ලාශණයකයක් වෙච්ච සයිලිය සංවිධානය සම්බන්ධය අපි දැන් කතා කරනවා ජීවිවි තවත් ලාක්ෂණයකයක් වෙච්ච පෝෂණය ගැන මුොක්ද මේ පෝෂණය කියලා කියන්නේ ජීව පාත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රවි ලබා ගැනීමේ ක්‍රියාවලට කියනවා පෝෂණය කියලා එකොට මිනිකී ශක්තිය ජීවින්ගේ සයිල්ල වර්ධනය ගෙවිගේ පට්කලුත් වැඩියාව වගේ පවිධ ක්‍රියාවන් සඳහා යොදාගන්න ශක්තිය ලබාගැනීම සඳහා පෝෂ ද්‍රවිය හෙමත් නැත්තම් ආහාර ලබාගන්න ආකාරය අනුව ජීවීන් බෙදෙනව ප්‍රධාන කොටස් දෙකට. එක් කණ්ඩායමක් ස්වෑම්පෝෂීන්. ඒක කියන්න තමාගේ ආහාර තමා විසින්ම නිපදවාගන්න ජීවින්. අනෙක් කණ්ඩායම විෂණපෝෂීන්. ඒ ඔවුන් වෙනත් ජීවීන් මත යපෙන ජීවින් වෙනවා. ස්වම්පෝෂීන් බෙදනවා නවත ප්‍රධාන කොටස් දෙකට. ප්‍රභහස්වයම්පෝෂීන් සහ ප්‍රසායිනක සස්වම්පෝෂීන් කියලා. ප්‍රභාස්වයම්පෝෂීන් තමන්ගේයාහරනිපදවන්න ශක්තිය සයුදාගන්නේ සූරයාගේ ආලොක ශක්තිය. ප්‍රසායින්ක ස්වයම්පෝෂීන් ප්‍රස්ථන්ප්‍රතික්‍රියාවන් සිද්ධ කරලා ඒවයි නිදහස් වන්නාව ශක්තිය තමාගේ ප්‍රයක්ත්ම සඳහ යොදාගන්නවා. ප්‍රභාස්වයම්පෝෂීන් සඳහාහඳ මුදාහරමයක් තමයි හර්ථශාක. බොහෝ බැක්ටීරිය වර්ග වයම් පපෝෂින් සඳහා උදාහරණ වෙනෝ. ප්‍රභා ස්වයම්පෝෂීන් තුළ ආහාරණිපදවීමේ ක්‍රියාවට අපි කියනවා ප්‍රභා සංස්ලේෂණය කියලා. ප්‍රභා සංස්්‍රේෂණ සිද්ධ වෙන්නේ හර්ථශාක තුළ තිබෙන හර්ථ ලව තුළ අඩංගු හරිත ප්‍රද කියන කාබනික ද්‍රවිය ඇසුරෙන්. මේ සඳහා ශාක්ති ප්‍රභහය වෙන්නේ සූරයා. අමුදු ද්‍රවිය වෙන්නේ කාබන්ඩෝක්ඩ්වා හා ජලය. දහන පලේවෙන්නේ ගලූකෝස් අතුරු පලේවෙන්නේ ඔක්සිජන්වායුව ප්‍රභා සංස්ත්‍රේෂණ ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයෙන් අපට වචන සමීකරණයක් ඇසුරෙන් සහ තුළිත රසායිනික සමීකරණයක් ඇසුරෙන් පෙන්වන්න පුළුවන්. ශාකයක හර්ත කොටස්තුලනිපද වෙන ආහාර්ටික ශාකය විදි ස්ථානවල විධසවරූපයෙන් ගබඩා කරෙනෝ මේ නිපදවෙන ආහාරමත් හෝ පිනත් ජීවී සම්භාවයක් ඇති කාභනික ආහාරමතය පෙන්න්නේ අපි සතුන් හොඳු වනවා විෂම්පෝෂීන් කියලා. ජීවීන්ගි මේ පෝෂන සම්බන්ධතා අපට ආහාර ජාල ඇසුරෙන් මින්නම ආකාරයෙන් පෙන්න්නන්න පුළුවන් වෙනෝ. එහෙමනම් දුවේ පුතේ අපි මේ කතා කළේ පෝෂණය කියන ජීවලාක්ෂණික සම්බන්ධය. එහෙම නම් පුතේ අපි දැන් කතා කරනවා ජීව ලාක්ෂණිකයක් වෙච්ච සොසනය ගැන අපි දන්නවා මේ වන්නොට ජීවීන්ට තම ජීව ක්‍රියාවල සිද්ධ කරන ශක්ති අවශ්‍යයි කියලා එතකොට මේ ශක්තිය ලබා ගැනීම සඳහා ජීවීන් ගන්න ආහාර්ටික දෙහෙ සයිල තුලදී බිඳහෙලීමට ලක්කරන ජීව සයිල තුළදී සංචිතා හාර බිඳහෙලීම මගින් ශක්තිය මිනිිපදවමේ ක්‍රියාවට අපි කියනවා සයිලය සොසනය කියලා මේ කියන සයිලිය සසනයේදි පිට වෙලා යනවා අධතුඵලයක් හැටියට කාබන්ඩයඩ්වායෝ සොසනයේදීකාබන්ක්යි පිටන නොපෙන් වන්න අපට මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් යොදාගන්න පුළුවන් මේ වෙලා වෙදි මේ වෙලා වෙදි ඒ කියන බඳුන්නේේ පොටස්සිම් හයි් ඩොක්සයි් දාලා තියෙන්නේ ඒ බඳුනට එන වාතේ තියන කාබන්ක්යිට්ටි අවශෝෂනය කරගන්න දීකින බඳනෙන් තහවරු වෙනවා ඒ සඳහා ලැබෙන වාතයේ කාබන්ඩක්සයිට් නැහැයි කියලා ඒ කොහොමද ඒකතියෙන් හුණුදීරටික කිරිපාට් නොවීමෙන්. ඊළඟට මේ කෙඉන්න මේ මැඩි අවිසින් සොසනයක් කරන්න නිසා එ පිට කරාවි කාබන්ඩයක්සයිට් ටික එකබොත් අහුරු වෙනවා ඩීකිෙන බදුන තියෙන හුණු දිර ටික කිරි පැහැවීමෙන්. ඊකෙන බඳුනෙ තියෙන්නේ චුෂ්ෂණපොම්පයක්. ඒක තියෙන ජල ඉවත් වෙලා යනකොට තමයි. පදති ඔස්සේවාත දහරාවක් අකණ්ඩව ගලාගෙනෙන්නේ. සොසනයේදී කාබන්ඩක්යිඩ් වයෝහෝ පිටවෙනෝ වගේම ඔක්ජන්වායූ අවසෝෂණය කරගන්නවා අපට ඒව පෙන්නුම් කළ හැකිවිින්නේ පරිශණය ඔස්සේ මේ වෙලා වෙදී පළම් බඳුනි තියෙනවා පොට ඇසිම් හල් ඩොක්ස කඳවලා ඒ මගින් මොකදද වෙන්නේ මේ බඳුන තියෙන කාබන්්ක්යිට් ික අවසෝෂණය කරගන්නවා පොටයිම්හ ඩක්යි මගින් නමුත් දෙවෙනි බුනේ එහම පොටසි හල්බොක්xiට් නොමත නිසා ඒ තු ලති කාබන් ඩක්යිට් අවසෝෂණ කිරීම සිද්ධ වෙනිනෑ. ඊළඟට මොකද වෙන්නේ මේ දෙකේම තියෙනවා ප්‍රෝහණය වන බීජ. ඒගොල්ලෝ ප්‍රරෝහණය වෙනකොට ජීවක්‍රියාවන් සඳහා අවසෝෂණය කරනවා ක්ජන්වායෝ. පළවෙනි බඳුනේදී ඔක්ජන්වාු අවශෝෂණය කරනවා හැබැයි පිටවන කාබන් ඩක්යිට ටික උරාගන්න පට ම. මේ නිසාමකද වෙන්නේ අ ඔක්ෂජන්වායුුව සිදුවන්නාව අඩුව පිරිමහන් වර්ණ කළ ජලය ටි අර කේෂික නලේ ඔස්සේ ඇදිලයි එනවා බදුන කරා. ඒ වනාට බී කියන ඇටවමේදී. පිටවෙන මකාබන්ඩයෝක්ෂයිට් අවසෝෂනය එක නොක්ජ. මේ කියන වායුන් පිටවීම සහ ලබා ගැනීම කියන කාරණා තුරත මටන සිද්ධ වෙනිසා ඒ බඳන තුළ එක බී කියන බඳුන තුළ, අඩුවක් සිද්ධවෙෙනි නැති නිසා වර්ණ කළ ජලය කේෂි නලය ඔස්සේ ඉහට ැදීමක් වෙෙනනේ. අපට මේ ඇටුමෝස්සේ මේ බව තේරුම්ගන්න පුළුවන් වෙන. අද්‍රණය දුවපුතේ මේ පරිච්ෂණය සිද්ධ කරන්න කොට අපි උපකල්පන දෙකක් කරනවා. එකක් තමයි පරික්්ෂණය ආරම්භ වෙනකොට පලාස්කේ තුළ අඩං වෙලාත්තේ විච්ච කාබණ්ඩක් සැට් පරිමාව නොසලැකේ හැකි තරම් කුඩා කියන එක. අනික තමයි සොසනඉදිපිට වෙන කාබන්්ඩක් සැට් පරිමාව හා අවශෝෂණයක නොක්ෂටෙන් පරිමා සමාන බව. එහෙමන දරුවන අපි කතා කරල ඉවර කලා ඒකොට සම්බන්ධය. අපි කතා කරනවා හතරවෙනි ජීවින්ගි ලාක්ෂණිකය විදිහට උද්දීප්‍යතාව හා සමායෝජ්ජනය සම්බන්ධයත්. මොහක්ද මේ උද්ධීප්‍යතාවත් කියලා කියන්නේ. බාහිරහා අභ්‍යිහන්තර පරසරලින් ලැබෙන උත්තේජවලට, ප්‍රතිචාර් දක්වන්න තියෙන හැකියාවට අපි කියනවා උද්ධිප්ප්‍යතාව කියලා. එතකොට සත්තු වගේම ශාකතුන් විදු උත්තේච්ච සඳහා ප්‍රති්චාර්දැක්වීමක් කරනවා. එතකොට සමායෝජනය කියල කියන්නේ උත්තේච සඳහා ප්‍රතිච්චාර් දැක්වීමේදී විවිධ ඉන්ද්‍රාතර ඇතිවෙන සම්බන්ධී කරන අප කියනවා සමායෝජනය කියලා. මේ කියන සම්බන්ධී කරණය සඳහා, ස්නායු, පේෂි සහ, මෝන දගත් වෙනවා අපි පුතේ පස්වනි ජීවීන්ගේ ලාශ්ිනස කතා කරනවා භයිෂ්්‍රාවය සම්බන්ධය පරිවෘතිය ක්‍රියාවල් දිනිපද වෙන අප ද්‍රවිය සිුවන් බැහැර කිරීමේ ක්‍රියාවට අප කියනවා භයි්‍යාවය කියලා මොකක්ද මේ පරිවෘතිය කියලා කියන්නේ සයිල තුළ සිදුවෙන ගොඩනැගීමේ හා බිඳැමීමේ ක්‍රියාවන් එක තුකට අප කියනවා පරිවෘතීය කියලා ඒ කියන්නන්නේ එහෙනම් සයිලයක්වර සිද්ධ වෙන සියලූම ජීව ක්‍රියාවන්. මිනිසාකේ භයිෂ්වාාව සිද්ධ වෙන ආකාර මෙන්න මේ විදිහර පෙන්නන්න පුළුවන්. ප්‍රශ්වාස වාද්‍රසිපිට වෙලා යනවා කාබන් ඩක්ෂවාෝ සහ ජලය. ඉළඟට සමෙන් දහට සිපිට වෙලා යනවා ජලය සහ ලවනවර්ග ඊළඟට මුත්‍රසින් බෙහර වෙනවා ජලය ලවන සහ යුරයා වගේ අප ද්‍රවියන් පරිවෘතිය ප්‍රධානා කර දෙකක් තියෙනවා සංවෘතිය සහ අපවෘර්තිය කියලා. ජීවී දේහයක් තුළ සිද්ධ වෙන සරලත් ද්‍රවිය වලින් සංකී ද්‍රව්‍ය සෑදීමේ ක්‍රියාවට අපි කියනවා සංවෘතිය කියලා. එවගේම සංකීරෙන් ද්‍රවිය නැවත වතාවක් සර ද්‍රවී බවට බිඳහලීමේ ක්‍රියාවටට කියනවා අපවෘතිය කියලා. මේ දෙක පොදු එකදඋතම අප කියන්නේ පරිවෘතිීය කියලා. ශාකවලත් වාසිදුරු හරහා හා පෝටිකා හරහා සොසනේදී කාබන්ඩක් සැ්වායුවත් ප්‍රභා සන්ස්ට්‍රේෂනයේ දී ඔක්ෂජෙන් වායුත් පිට කරනවා. මේකත් ශාකොල් සිද්ධ වෙන භශ්වාවී ක්‍රියාවලයක් වෙනෝ. ඉතිංපුතේ අපි කතා කරන හයිවෙන් ජීවිීන් ගිලාක්ෂණිකය චලනය. විවිදවශ්‍යතා සඳහා ආහාර ආරක්ෂාව ප්‍රජරණය වගේ. ඒකින් අවශ්‍යතාවෙන් සපයාගැනීම සඳහා ජීවීන්, ොදාගන්න මෙහිදී අදාළ ජීවියාගේ සම්පූර්ණ දේහෙම හෝ දේහෙන් කොටසක් චලනය වෙනවා ඒක සයිලක ජීවින් ඒ ගොල්ල ගාවතියන පක්ෂමකාශිකා වි්‍යාජපාද යොදාගෙන චලණයන් සිද්ධ කරනු බහසයලික ජීවීන් ඔවුන්ගේ චලනයන් සඳහා පේෂී ආධාර කරගන්න සතිචාර් දැක්වීමක් විදිහට ශාකවලත් විදු චලයන් සිද්ධනවා දකින්න පුළුවන්. ඊළඟ ජීවිී ලාක්ෂණ එක ප්‍රජනනය. ජීවියකු තම වර්ගයාගේ ඉදිරිපෑත්ම සඳහා නව පරම්පරාවක් බිහිකිරීමේ ක්‍රියාවට අප කියනවා ප්‍රජනනය කියලා. ප්‍රජනනයේ ආකාර් දෙගත් දකින්න පුළුවන්, ලිගික ප්‍රජනනය සහ අලින්ගික ප්‍රජනය කියලා. ලිගික ප්‍රජනයේදී, එකම විශේෂය ජීවින් දෙදෙනුකුගේ ජන්මානු විකති වෙලා යුක්තානුවක් හැදිලා ඒ ඔස්සේ නවජීවිියෙක් බිහිවෙනවා. පලින්ගපජනයේදී මේ ආකාරයෙන් ජන්මානුකෘතිීම සිද්ධ වෙන්නේ මෙහිදී තන ජීවිකු මගින් තමයි නව ජීවිෙක් බිහිවෙන්නේ. උදාහරනයක් ගත්තොත් එහෙම ශාකොල සිද්ධ වෙන වර්ධක පජනනය. දවේපුතේ අපි කතා කරන අවසන් ජීවි ලාක්ෂණිකය තමයි වර්ධනය හා විකසනය කියලා කියන්නේ. අපි දන්නවපුතේ බෞසයිලෙක ජීවීන්ගේ දේහය ආරම්භ වෙන්නේ තනිසයිලයකෙන් කියලා ඒත් අනිසයිලය යුක්තානුවන මේකන යුක්තානුව විභාජනය වෙලා පටක් අවයාව පද්ධති ජීවියා ගොන්නගෙනෝ මානුනින්ක පජ්ජනනයේ ප්‍රතිඵලයවෙච්ච යුක්තානුව කර්පාශිතුල වර්ධන විහ කොයි වගේ කියලා අපි චුට්ටක් බලමු රූපවෙලකින් මෙ මේ ආකාරයෙන් තමයි ගර්භාෂය තුළ මිනිස් කළලයක් වර්ධනය වෙන්නේ සයිලවර්ධනය කියල කියන්නේ ප්‍රත්‍යාවර්ත නොවන විදිහට සිදුවන සයිලයේ වියලි බර්හි සිද්ධ වෙන වැඩිවීම. විකසනය කියල කියන්නේ සයිල සංකීර්ණ භහාවයෙන් ඉහලයා. මේ අනුව වර්ධනය හා විකසනය කියන. ක්‍රියාවලි අපට පහත පරිදි ප්‍රධාන පිවරතුනකින් දක්වන්න පුළුවන්. අංක එක ප්‍රත්්‍යාවර්ත නොවන පරිදි සයිල්ල ප්‍රමාණයෙන් විශාලවීම දෙවිනි පියවර වෙන්නේ සයිල විභාජනය මගින් සයිල සංඛ්‍යාව වැඩවීම අංකත්තුන සයිල විශේෂණය වීම. පැලෑටක වර්ධනය පෙන්න්නන්න අපි යොදාගන්නවා උර්ධිමානයෙක්ක නුපකරණය මේ වෙලා මේ තිරේදිස්වෙන්නේ ඔය කියන උෘදිමානය. උෘධිමාණයකදී මේ තියන් දර්ශකය මගින් පැලෑටේ වර්ධනය ප්‍රමාණය අපට විශාල කරලා පෙන්නුම් කිරීමක් කරනවා. සමහර අවස්ථාවලද අජීවී වස්තුවල ජීවී ලක්ෂණය කළ හිතන ලක්ෂණ තියෙනට තියෙන උදාහරණයක් ගත්ත ොත්ත එහම පස් අංශකට එකුතු වෙලා පාශා නිර්මාණයක් වෙනෝ වර්ධනයක් නෙමින්. විවිධකනිි තැන්පත් වෙලා ස් පටික වර්ධනයක් වෙනවා. ජලාශවල රැලි නැගීලා, රංග ආකා ජර්තනැට වෙනවා පින් ජලාශයකය ආකාරය චරණයක් ආව කියල එක ජීවිී ලක්ෂණයක් ජීවිෙක් වෙන්න බෑ සමාර ජී ආකාරීද අජීීද කියන එක හඳුනා ගැනීම පහස වෙනවා ස්ථාත්තිීනවා උදාහරණයක් ගත්තොත් වෛරස වෛරසයක ප්‍රෝටීන් කොපුුවෝකින් වට වෙලා දන්නේ හෝ ආරෙන්නේ කියන නි්‍යෂ්ටිකමුණුව වර්ග දෙකෙන් එක්වර්ගයක් පමණක් දකින පුළුවන් වසවල ඉන්ද්‍රරිකා කිසිවක් මැත්තෙනෑ ඒ වගේම වගසයක කිසි පරිවෘතික්‍රියාව සිද්ධ වෙන්නෙත් නෑ වලස පන එකම ජීවි ලක්ෂණය වෙන්නේ ප්‍රජනය පමණයි ඒ අනුව වරසගෙන සැකයක් ඇතිවෙනවා එයා ජීවීද අජීවීද කියලා අපි වර්තමාන පීඩා විදින කෝවි 19 රෝගීතත් ඇති කරන්නේ කොරෝන කියන වරසය ඊට අමතරව මිනිස් කොල කොඩවීම කෙසල්වල වන්ද පීදීම මිනිසාට හැදෙන ඩෙංගු සෙම්ප්‍රතිශ්්‍යාව එන්ෆේන්සා ඒට් වගේරෝගහදන්න හේතු වෙන්නෙත් වයිරස්. එහෙම නන්දුවේ පුතේ අප මේ කතා කරලා අවසන් කරන්නේ අපේ දහයි අටවෙනි පාඩම ජීවින්ගේ ලාක්ෂණික. පුතාල මේ පාඩන අවසානය තියන අභ්‍යාසියත් කරලා පාඩම හොඳින් කියවලා මේ පඩ පාඩම හසම්මත් දැනම වඩාත් හොඳින් තහුරු කරගන්න ඕනේ මංහෙමනම් පුතලොක්කොට සුපතනවා. අපි තවත් පාඩමකින් මේ ආකාරයෙන් නැවත් හමු එමු. පුතාල්දු ලොක්කොටම අයිබෝවන්.